අවසරයි සුබ දවසක් වෙලා අපි මේ දවස ආරම්භ කරන්නට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු දේව සංරක්ෂණය තුල මේ දවස ඔබගේ මගේ මේ ලස්සන දවස සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරන්නට කියලා අපි උන්වහන්සේට මේ දවස ඉත සිතින්ම බාර කරමු එහෙම බාර කරන්නේ අද මැයි මාසේ 6 වෙනිදා සෙනසුරාදා දවසයි පෙමන්තේනි අද දවසට નિયમિત උන්වහන්සේගේ වචනය අපට ඇහෙන්නේ ජේසු පිලිප්ට දුන්නු උත්තරයක් හරහා පිලිප් කියනවා ජේසුට ස්වාමිනී අපට පියාණන් වහන්සේව පෙන්වන්න ඒ හොඳටම ඇති ජේසු පිලිප්ට දෙන උත්තරය හිතා ගන්නට බෑ පිලිප් කියනවා පිලිප් නුඹලා මෙච්චර කල් මාත් එක්කලා හිටියා මාත් එක්කලා මෙච්චර කල් ළඟින්ම ඉඳගෙන ගනුදෙනු කළා ඇයි තවත් අහන්නේ මට පියාණන් වහන්සේව පෙන්වන්න කියලා ජේසු කියනවා පිලිප්ට නුඹ මාව දන්නවනම් මාව දැකලා තියෙනවනම් මාව හඳුනනවනම් මගේ ළඟින්ම ඉඳලා මාව හඳුනනවනම් බය වෙන්න එපා ඔබ දෙවියන් වහන්සේව දකින්නවා දන්නවා ප්‍රේමන්තේනි අපි එතන නැවතිලා අපි අපගේ ජීවිතවලට අපි හැරෙමු අපිත් මේ වගේ ප්‍රශ්නය අහන්නට පුළුවන් පිලිප් ඇහුවා වගේ ප්‍රශ්න ජේසුගෙන් අහන්න පුළුවන් අපිටත් පෙන්වන්න දේවතාත්තව අපිටත් ජේසුව පෙන්වන්න ඒ කියන්නේ ප්‍රේමවන්තෙනි සමහරක් වෙලාවට මට හිතෙන විදියට මට තේරෙන්නේ අපි සමහරක් වෙලාවට කොච්චර යාඥා කරා කොච්චර ජීව පූජාවට ගියත් කොච්චර මගේ පෞද්ගලික ජීවිතේ ශක්තිමත් කරන්නට මම උත්සාහ කළත් මම ඒ දේ ජීවිතෙන් අත්දැකලා නැහැ. එහෙම අත්දැකලා නම් අපි ඇයි ප්‍රශ්න කරලා අහන්නේ අපිට දෙවියන් වහන්සේව පෙන්වන්න අපිව ජේසුව පෙන්වන්න. ප්‍රේමන්තේනි අපි ආඥාව තුල ගැඹුරින් උන්වහන්සේව අදහන කෙනෙක් නම් අපගේ ඔබගේ මගේ කරන කියන දේවල් හරහා අපි ගැඹුරින් ඒ ආදරය අත්දකින්නට උත්සාහ කරන කෙනෙක් නම් ප්‍රේමන්තේනි කලබල වෙන්න එපා අපි උන්වහන්සේව දන්නවා පොඩ්ඩක් ඕ සම්පූර්ණයෙන්ම 100%ක් ජේසු හඳුනා ගන්නට ඔබට මට බෑ 100%ක් සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේව හඳුනා ගන්නට ඔබට මට බෑ ප්‍රේමන්තේනි නමුත් අපි මේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලේ අපි උත්සාහ කරන්නේ උන්වහන්සේව ඩිංගක් හෝ අපේ ජීවිතයට ඇතුල් කර ගන්නටයි අපගේ මේ පියවිය හැන් උන්වහන්සේව දකින්නටයි ඒක නිසායි මේ හැම දවසක්ම අපි උන්වහන්සේට බාර කරන්නේ ඒ දවස සාර්ථක කර ගන්නට දේව ආශිර්වාදය අපි ඉල්ලන්නේ ඒකයි ඒක නිසා මේ දවසත් ප්‍රේමන්තේනි අපි උන්වහන්සේට බාර කරමු අපි උන්වහන්සේට කියමු මේ දවසේ අපි කරන්නට කියන්නට යන දේවල් හරහා අපිටත් ජේසුව දැක ගන්නට ශක්තිය දෙන්න. දෙවියන් වහන්සේගේ ආදරයෙන් පිරෙන්න ශක්තිය දෙන්න. එහෙම හිතාගෙන අපි වැඩ කටයුතු කරමු. ජේසු මාගාව ඉන්නවා. දෙවියන් වහන්සේගේ ආදරය මාගාව තියෙනවා. එහෙම හිතාගෙන අපි අපගේ වැඩ කටයුතු ආරම්භ කරමු. ඒ කිසිත් නැහැයි කියලා හිතාගෙන අපි දේවල් කළොත් ජීවිතේට ඒ දේවල් අපේ ජීවිතේට ලං වෙන්නේ නැහැ. නමුත් අපි හිතමු. ජේසුගේ ආදරය, දෙවියන් වහන්සේගේ ආදරය ගොඩක් මගේ ගාව තියෙනවා. ඒ ගොඩ සමග තමයි මම මේ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නට යන්නේ. එහෙම ආරම්භ කරමු. දවසේ වැඩ කටයුතු ලස්සන කරගන්නට උන්වහන්සේ ඔබට උදව් වෙයි. ජේසු පිටයි.